තප්පර විනාඩි දවස් සති මාස මේ හැම එකම ගලාගෙන යන්නේ අපි හැමෝටම හොරෙන්. අපි අක්කලාගේ විභාගෙට තියෙන්නේ තව මාසයක් විතරයි. අක්කනම් නිදි මරාගෙන පාඩම් කරනවා. මට නිදිමත කියන නාමයක් ඇඟට එන්නේ නැහැ. ඔළුව එක එක විකාර වලින් පිරලා ඉතිරිලා යනවා. අක්කේ, ඇයි? අක්කා පොතෙන් ඔළුව අරගෙන මගේ දිහා බැලුවා. තව ගොඩක් තියෙනවද පාඩම් කරන්න? ඔව්, තාම බොඩ්නි වලට අතවත් තියලා නැහැ. ෆිසික්ස් වල ගණන් හදන්න තේරෙන්නේ නැහැ. අනේ මන්දා, තව තියෙන්නේ මාසෙයි. අරුණි අක්කා මොකද කරන්නේ? ළඟකදී මම ලයිබ්‍රරි එකේදීවත් දැක්කේ නැහැ. මෙච්චර වෙලා මගේ හිත ඇතුළේ හිර කරගෙන හිටිය ප්‍රශ්නේ මගේ දිව ඇතුළෙන් එළියට පැන්නා. මේ තරම් වෙලා මම වටේ කැරකුණේ ඕකට. අක්කා ඒක ආපු ගමන් ආපහු බිම බලාගත්තා. අනේ මන්දා, මට තේරෙන්නේ නැහැ ඒ කෙල්ලට මොනවා වෙලාද කියලා. දැන් ඉන්නේ විභාගේ අතහැරපු ගානට. ගිදරටත් තේරිලා එයාගේ වෙනස. සමන් අයියගේ ප්‍රශ්නෙත් ආපහු මතුවෙලා මේ ළඟදි දවසක. ඉතින් ඒ වෙලාවේදී අරුණි කෙලින්ම කියලා තිනවා එයා සමන් අයියට කැමති නැහැ කියලා. නෑ, මම පුදුම වෙලා ගියා. අම්මයි තාත්තයි දෙන්නම ඒ වෙලාවේදී අරුණිට බැනලා තියෙනවා. කෙල්ල හොඳටම අඬලා. වෙන මොනවා කරන්නද? ඊට පස්සේ ඉස්කෝලේ එන එකත් අඩු වුණා. ක්ලාස් වලට විතරයි එන්නේ. මට නම් තේරෙන්නේ නැහැ මේකට මොනවා කරන්නද කියලා. මම විතරයි යාළුවන්ගෙන් මේක දැනගෙන ඉන්නේ. අරුණි තමයි මට ඉන්න හොඳම යාළුවා. ඒ කෙල්ලගේ දුකක් වෙලාවේදී මට කර කියා ගන්න දෙයක් නැහැ. කොහොම හරි දැන් තියෙන තත්ත්වය හැටියට විභාගය කරන පාටකුත් නැහැ. ගෙදර ඉන්නත් එයා ආස නැහැ. මම මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? කොහොම වුණත් මේ හැම දුකම්ම දරාගෙන අරුණි අක්කා ඉන්නවා කියන එකත් මට පුදුමයි. කිසිම දවසක නැති විදියට අරුණි අක්කගේ මූණ දැක ගන්න මට ලොකු ආශාවක් ඇති වුණා. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම වුණත් එයා දැන් ඉන්න තත්ත්වයේ හැටියට මට නිකම් බලාගෙන ඉන්න බෑ. මම කියන්න දාක්කේ විභාගය ඉවර වෙනකන් අපි අරුණි අක්කව අපේ ගෙදර නවත්තගමු. එතකොටවත් එයාට මොනවා හරි නිදහසේ කරගන්න පුළුවන් වෙයිනේ. මමත් ওই කතාව කිව්වා. ඒත් එයා ඒකටවත් කැමති නැහැ. මම කියන්නම් එයාට. මම ඒක කියපු විදිහේ වෙනසක් තිබුණ හින්දාද මන්දා අක්කා මගේ දිහා අමුතු විදියට බලාගෙන හිටියා. මම එතනින් නැගිටලා ආවා.